මව්බසේ කතන්දරය සතර කම්මන්ත්‍රණය අරගෙන අපි එනවා බදුල්ලට ජුනි 27 වෙනිදා උදෑසන 8:30 සහ උදෑසන 11 දර්ශන වාර දෙකක් එක්ක. ඉතින් ආදරණීය බදුල්ල පුරවරේ, සුන්දර බදුල්ල පුරවරේ, පාසල්වල විදුහල්පතිවරුන්ට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට තාම ආරාධනා කරනවා ආදරයෙන් දරුවන්ට මේ පණිවිඩය දෙන්න. දරුවන් එක්ක එන්න මේ නාට්‍ය බලන්න. ඔබ පාසල තුල දින ගණන්, සති ගණන්, මාස ගණන් උත්සාහ කරන නිර්මාණශීලී දරු පරම්පරාවක්, බස රස හඳුනන විනයගරුක දරු පරම්පරාවක් හදන්නට උත්සාහ කරන ඒ මහන්සියට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන දවසක් වෙනවා ජුනි 27 වෙනිදා මේ නාට්‍ය බැලුවදී. මේ නාට්‍ය තුල තියෙන්නේ අපේ මව්බසේ කතන්දරේ අනුරාධපුර පොළොන්නරුව දඹදෙණි කෝට්ටේ රාජධානී සිසාරා අපේ සාහිත්‍ය ගමන් මග දරුවන්ට එන්නත් කරමින් එහි තිබෙන නැන බස කුසලතා පරිකල්පනය දරුවන්ගේ හිත් තුළ වපුරමින් ලස්සන චාරිකාවක් මේ නාට්‍ය තුළ පැය 1:30කින් ගොඩනගන්නට වෙහෙසකර නාට්‍යමය අත්දැකීමක් පුරුදු පුහුණු වෙමින් තව තවත් ගොඩනගමින් අපි නාට්‍යකරුවන් විදියට දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔබ එන්න ඕන. මේ නාට්‍ය දරුවන් වැඩිම කැමැත්තක් දක්වන නාට්‍යයක් වෙලා තියෙනවා මේ පහුගිය අවුරුද්ද තුළ. ඉතින් බදුල්ල දරුවන්ට මේ පණිවිඩය දෙන්න, මේ පණිවිඩය දීලා ඔවුන් සමග එන්න. ඔබගේ පන්තියේ දරුවන්ට වෙනදට වඩා ලොකු ආකල්පයක්, කුසලතාවයක් සහ ආසාවක් සිංහල බස කෙරේ නිර්මාණශීලී කම කියන්නේ කුමක්ද? නිර්මාණශීලීත්වයට සහ බසට කරන්න පුළුවන් දේ පිළිබඳ මන අවබෝධයක් ගන්න මේ නාට්‍ය ලොකු පිටුවහලක් වෙනවා. සිංහල සාහිත්‍ය පොතේ සාපෙළට තියෙන පාඩම් මාලාව තමයි මේ නාට්‍ය පාදක කරගන්නේ. මොනවද? සතර කම්මන්ත්‍රණය, අගුල් මල් දමනය, ඌකසේන කතාවස්තුව, බැද්දේගම, දියමන්ති මාලය වගේ පාඩම් බොහෝමයක්, 80% විතර පාඩම් ආවරණය කරමින් මේ නාට්‍ය හදනවා. නාට්‍ය හදන ගමන් ඒ පාඩම් පාඩමක් විදිහට ඉදිරිපත් කරන්නේ නැතුව එක නාට්‍යයකට ගොනු කරන්නට අපි උත්සාහ කරලා තියෙනවා. සතර කම්මන්ත්‍රණය කියන්නේම මව්බසේ කතන්දරයේ දරුවන්ට එන්නත් කරන සුවිශේෂ රංග උපක්‍රම භාවිතා කරන, සුවිශේෂ තාක්ෂණයක් භාවිතා කරන නාට්‍ය ආකෘතියක්. ඉතින් දරුවන් එක්ක ගුරුරුනි එන්න මේ නාට්‍ය බලන්න. මොකද ඔබට, මට, අප හැමෝටම ඕන කරන්නේ අනාගතය ලස්සනට සවිබල ගන්වමින්, නිර්මාණශීලී කරමින් ඉදිරියට ගෙන යාමටයි. ඉතින් ඒකට ලොකු පිටුවහලක්, තල්ලුවක් ලබා දෙන නාට්‍යයක් තමයි සතර කම්මන්ත්‍රණය. ගුරුරුනි, ඔබ මේ නාට්‍ය එකපාරක් දරුවන්ට පෙන්වුවොතින් ඔබට සාහිත්‍ය පොතේ සියලුම පාඩම් උගන්වන්න හරිම පහසු වෙනවා. මොකද හැම පාඩමක්ම දරුවන් ඉදිරියේ මේ ඇස්වලින් දකින්නට, කන්වලින් අහන්නට, රසවින්දනය කරන්නට, හිනා වෙන්නට, විනෝද වෙන්නට උන්ට අවස්ථාව ලැබෙන හින්දා ඔබට පාඩම් උගන්වන්න ලේසි වෙනවා. ඉතින් එහෙනම් අපි හම්බෙමු ජුනි 27 වෙනිදා බදුල්ල පුරහරේදී. අපි ලෝකෙ මේ ඉගෙනුමක් මේ නාට්‍ය තුලින් ගත්තා. මොකද අපි වෙන නාට්‍යයකට ගියා නම් එහෙම අපිට හම්බෙන්නේ එකපාරම. හැබැයි මේකේ සිංහල සාහිත්‍ය පොතේ තියෙන බොහෝ පාඩම් ගොඩක්, අපි බොහෝ පාඩම් මාලාවක් අපිට මේ නාට්‍ය හරහා ඉගෙන ගන්න පුළුවන් වුණා. චෞ ගෙනියන්. එවත්ත අක්ෂෞ හිටිය කතාව ගෙදුව ගෙදුව. නිරුළුණුව රගස් වේදේ හපාදුගේ හිත තල්කන් පලක් මඩනාසේ කඩුවෙන් කපා කියා දෙපයින් වැඩගෙන ජයපානේ බොම්බාම 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 බොම්බාම. ත්‍යා රංග කලාව හදාරන සිසුන්ට නම් ගොඩාක් වැදගත් මේ නාට්‍ය නර්මණයක. මොකද අනුශාංගික අංග හරිම ලස්සනට සරලව ඉගෙන ගන්න සිසුන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට තිබුණා. අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට වඩා ඉතාමත් සාර්ථක විදිහට, සජීවී විදිහට මේ දරුවන්ට චිත්තරූප මවමින් මේ ලැබුණු අත්දැකීම ඇත්තටම අතිවිශිෂ්ටයි.